අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. සතියක විරාමයකට පස්සේ ඔන්න අද සෙනසුරාදා දවසේ හරියටම හවස 4:30 වෙනකොට අපි ඕගොල්ලන්ගේ ආරින්දයට ඇවිල්ලා ඉන්නවා. ඉතින් නිකම්ම නිකන් නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. රසම රස රෙසිපිස් දෙකක් අරගෙන තමයි ආවේ ඔන්න ඕගොල්ලන්ගේ ආරින්දයට. යුම්පියුම් කලාව ඕගොල්ලන්ට හරියාකාරව සමීප කරන්නට තමයි අපි හැමදාමත් ඔයාලගේ ආරින්දයට එන්නේ. එහෙමනම් අපි ආරම්භ කරමු මේ යුම්පියුම් කලාවේ නවතම පෙරළිය. My kitchen. හොඳයි. ඉතින් ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න හැමදේම සූදානම් වෙලා තියෙන්නේ. අපි වැඩි කාල වේලාව ගන්න නැතුව අද ඔන්න බලමු අපි හැරෙමු අපේ chef ගේ පැත්තට. ආයිබෝන් chef රුක්ෂාන්. ආයිබෝන් පූජා. chef කොහමද මොකද වෙන්නේ මේ දවස්වල? මේ දවස්වල ඉතින් කෑම සම්බන්ධ ඉතින් හෝටලේ සහ මේ වගේ ප්‍රෝග්‍රෑම් එක එකතු වෙලා ඉතින් ඉතමත් රසවත් විදියට කාලය ගත වෙනවා. හොඳයි රසවත් විදිහට කාලය ගත වෙනවලු chef ගේ. ඉතින් අදත් ඔන්න මේ රසවත්ම පැය සතිය රසවත්ම පැය අපි ආරම්භ කරමු. ඒ වගේම අපේ chef ජෙනී ඉන්නම ආයිබෝන් කියලා ආදරෙන් පිළිගන්නා ප්‍රෝග්‍රෑම් එකට ආවා. හොඳයි. ඉතින් අද තරු යුවලක් රසට මුසුවන තරු යුවලක් ඇවිල්ලා ඉන්නවා. තව ෂූටි වේලාවකින් මං හඳුන්වලා දෙන්නම් කවුද මේ තරු යුවල කියලා. ඊට කලින් මතක් කරන්න ඕනේ එඩින්බරෝ නිෂ්පාදනයන් පෙළගෙන රසට ගුණට අධිපති දැන් දීර්ඝ කාලයක් අපිත් එක්ක අත්වල් බැඳගෙන ඉන්නවා එඩින්බරෝ. ඉතින් අවුරුදු 50කට ආසන්න කාලයක් තත්ත්වෙන් උසස් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් පිදුම් ලැබූ ශ්‍රී ලංකාවේ අංක 1 ආහාර නිෂ්පාදන ආයතනය තමයි එඩින්බරෝ කියන්නේ. ඉතින් ඔවුන්වත් ආදරෙන් පිළිගන්නවා මයි කිචන් ප්‍රෝග්‍රෑම් එකට. අපි දීර්ඝ ගමනක් යමු. හොඳයි එහෙම කියන ගමන්ම මේ මයි කිචන්. හොඳයි මං ආයෙත් කිව්වා මේ මයි කිචන් කියලා. දැන් ඔයාලා ටීවී එක බලුවා නම් ඔන්න ඔයාලා දන්න නිසා මොකද මේ ප්‍රෝග්‍රෑම් එක කියලා. හොඳයි එහෙමනම් අපි chef ගේ පැත්තට හැරෙමු. අපි අහමු chef ගෙන් මොනවද අද අපි හදන්නේ. ඔව් මම හැමතිස්සෙම කියන ඕගලන්ට ඉතමත් රසවත් රෙසිපි දෙකක් තමයි හදන්නේ. ඉතින් අද අපි එග් මේයොනීස් එක්ක ඉතමත් රසවත් චීස් කොත්තුවක් ඒ වගේම තමයි බනානා ස්මූති එකක්. ඉතින් මේක ඉතමත් රසවත් මේ දෙක හොඳ රෙසිපි එකක්. ඉතින් ඒකින්ද ඕගලන් අනිවාර්යෙන් බලා ගන්න. ඉතින් මං කියලා තියෙනවා මයි කිචන් බුක් එක අරගෙන 1 2 කියලා එකතු කරගන්න. ඉතින් ඒ රෙසිපිස් දෙක හරියටම ලියා ගන්න. එතකොට ඕගලන්ට මේ රෙසිපිස් දෙක හරියටම ඉතමත් රසවත්ව හදා ගන්න පුළුවන්. හොඳයි එහෙමනම් අපි රසම රස සීෆුඩ් මේයෝ කොත්තු එකක් තමයි හදන්න සූදානම් වෙලා ඉන්නේ. chef කිව්වා විදිහටම දැන් සීෆුඩ් මේයෝ කොත්තු එකකට මේයෝනීස් ඕනේනේ. ඉතින් රසම රස එඩින්බරෝ මේයෝනීස් අපි අද පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න රසට ගුණට අධිපති එඩින්බරෝ නිෂ්පාදන පෙළගෙන අපි තව දුරටත් වැඩි වැඩියෙන් කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා. එහෙමනම් අපි දැන් හඳුන්වා දෙන්න යන්නේ අපේ තරු යුවල. කවුද අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ? ඇගෙන් මං ඉතා ඇගෙන් මම ඉතාමත්ම කෙටියෙන් චුටි සඳහනක් කරන්න. ඉතාමත්ම ස්වරූපී දක්ෂ රංගන ශිල්පිනියක් විටකය නිවේදිකාවක් ඒ වගේම බලන් ඉන්න ඔබට ගෘහණියන්ට නම් ඇය හොඳ ආදර්ශයක්. ඇය දිරිය කාන්තාවක්. මේ තමයි නිල්මිනී තෙන්නකෝන්. ආයිබෝවා නිල්මිනියක්. ආයිබෝවා. හොඳයි හොඳයි. හොඳින් ඉන්න සතුටින් ඉන්න අනිවාර්යයෙන්ම. හොඳයි ඉතින් නිල්මිනී අද ඇවිල්ලා ඉන්නේ ඇගේ ජීවිතේට ඉතාමත්ම සමීප ඉහෙලියක් එක්ක. කවුද මේ හඳුන්වලා දෙන්නකෝ අපිට? මේ මගේ හොඳ යාළුවා තුෂාරි. තුෂාරි සේනාධීර. ඉතින් එයාට හොඳට කෑම උයන්න පුළුවන්. ඉතින් මම පොඩක් ෂේප් වෙන්නත් කියලා අරගෙන ආවා. මං හිතන්නේ එහෙනම් හොඳම කෙනාව තමයි අද මයි කිචන් ප්‍රෝග්‍රෑම් එකට අරගෙන ආවිල්ලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම. එහෙනම් දෙන්නම ලෑස්තිද වැඩේ පටන් ගන්න? ලෑස්ති ලෑස්ති. හරි. එහෙමනම් අපි වැඩේ පටන් ගන්න සූදානම්. නිල්මිනි සූදානම්. තුෂාරි සූදානම්. chef ජෙනි සූදානම්. chef රුක්ෂාන් සූදානම්. මම සූදානම්. එහෙනම් අපි වැඩේ පටන් ගමු. ඔන්න නිල්මිනි අක්කේ ඔයගලන්ට සහායත් අපි දෙනවා chef ජෙනිව මේ පැත්තට යන්න. chef ගේ help එකට ඉන්නවනේ පූජා. ඒකනේ. හරි. එහෙමනම් අපි දැන් වැඩේ පටන් ගමු. දැන් අපි අවශ්‍ය කරන ingredients ටික කියනවා නිල්මිනි. ඔයා බලන්න ඔය පැත්තේ හැමදේම තියෙනවද කියලා. right. හරි. දැන් මම ඔයගලන්ට කියන්නම් මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් පළවෙනි recipe එක තමයි අපි මේව කොත්තුවක් හදන්න කියලා දෙනවා. ඉතින් ඉතමත් රසවත්. දැන් ඔයගලන් චීස් කොත්තු දන්නවනේ. ඉතින් ඊට වඩා රස කොත්තුවක් තමයි ගෙදරදීම හදන්න කියලා දෙන්නේ. ඉතින් ඉස්ස තියෙනවා, ඒ වගේම දැල්ලෝ තියෙනවා, මාළු තියෙනවා. ඉතින් තාමත් රසවත් කොත්තු එකක් තමයි හදන්නේ. ඉතින් අපි ගෝදම්බ රොටි, ඔයගල වෙනද පොලෙන් ගන්න පුළුවන් ගෝදම්බ රොටි, හීනියට කපා ගන්න පුළුවන් තමන්ට ඕන විදියට ගෝදම්බ රොටි තියෙනවා. ඒ වගේම එඩින්බරෝ සෝයා සෝස්, එඩින්බරෝ ෆිෂ් සෝස්, ඒ වගේම ඉතාමත් රසවත් දේ තමයි මේ එඩින්බරෝ මේයොනීස්. ඒ කියන්නේ එක් ලස් මේයොනීස් තමයි එකතු කරන්නේ. කැබලි ගම්මිරිස්, ලුණු, සුදු ලුණු, බිත්තර, කිරි, ඒ වගේම පොල් තෙල්, සීනි,
ලුණු කොළ බෙල් පෙපර් බෙල් පෙපර් පාවිච්චි කරන මතක තියාගන්න ඕගලන්ට මාළු මිරිස් වෙනත් පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේම බොම්බයි ලුණු කැරට් ඔන්න ওই ටික තමයි එකතු කරගන්නේ අපි මේ රසවත් කොත්තු එක හදාගන්න ඉතින් අපි බලමු කොහොමද කොත්තු එක හදාන්නේ දැන් ওই පැත්තේ ජෙනි ওই පැත්තේ දැන් වැඩේ හරියට නේද පූජා අනිවාර්යෙන්ම මේ පැත්තේ රැස්පීට හරි ඉතින් චෙෆ් කතා කරානේ එඩින්බරෝ මෙයොනීස් එක ගැන දැන් එඩින්බරෝ මෙයොනීස් ගැන කතා කරනකොට ජාති දෙකක් තියෙනවා ඔගොල්ලෝ වේගන් නම් ඔන්න එග්ලස් මෙයෝ එක තියෙනවා එහෙමත් නැත්නම් ඔගොල්ලෝ ටිකක් එග් රසට කැමති නම් ඔන්න එග් බේස් මෙයෝ එකක් තියෙනවා අපි බලමු කොහොමද මේ එඩින්බරෝ නිෂ්පාදන පාවිච්චි කරලා අපේ සීෆුඩ් කොත්තු එක රස කරගන්නේ කියලා එමනම් දැන් වැඩේ චෙෆ්ට බාරයි ඔව් විශේෂයෙන්ම අපි දැන් සීෆුඩ්ස් ටික තියෙනවානේ සීෆුඩ් ටිකට විශේෂ මේ අපි සෝයා සෝස් දාගන්නවා සාමාන්‍ය සෝයා සෝස් ටිකක් දාගන්නවා සීෆුඩ් ටිකට එතකොට සීෆුඩ් ටික ඊට පස්සේ අපිට පුළුවන් කපලා ගන්නත් නැත්නම් ලොකු කෑලි එකතු කරන්නත් පුළුවන් සීෆුඩ් ටික ඉතින් මම හිතුවා පොඩියට ගන්න නැතුව ටිකක් ලොකු කෑලි ටිකක් එකතු කරන්න මේ චීස් කොත්තු එකට ඉතින් ඉස්සෙල්ලාම අපි එඩින්බරෝ සෝයා සෝස් එකතු කරගන්නවා නියමිනි අපි වැඩේට වහමු ඒ ගමම්ම එඩින්බරෝ සෝයා සෝස් ගැන කතා කරන්න ඕනේ පාරම්පරික වූ අව්‍යාජ වූ ක්‍රමවේදයන් වලට අපේ නැවුම් තාක්ෂණයත් මුසු කරමින් තමයි මේ එඩින්බරෝ සෝයා සෝස් නිෂ්පාදනය කරන්නේ ඉතින් ලංකාවේ අංක 1 සෝයා සෝස් එක නම් එඩින්බරෝ සෝයා සෝස්ම තමයි හොඳයි නියමිනි අක්කේ දාගත්තද සෝයා සෝස් එක රයිට් මීට කලින් මේ චීස් කොත්තු ගෙදර හදලා තියෙනවද ආ හදලා තියෙනවා චීස් කොත්තු ගෙදර හදලා තියෙනවද ඔව් අහහ දැන් ඒකද මේ මෙයොනීස් යූස් කරලා තියෙනවද කියලා මම අහන්න කැමතියි යූස් කරාද හරි අපි බලමු එහෙනම් නිල්විනියක්ගේ ගෙදර හදපු කොත්තු එකේයි මයි කිචන් එකේ හදන කොත්තු එකේයි වෙනස කොහොමද කියලා තව ටිකකින් ෂෙෆ් ඔව් විශේෂයෙන්ම ඔයගලන් බලන ඇති සාමාන්‍ය මම සෝයා සෝස් එකතු කරගන්නකොට පූජා මේ සාමාන්‍ය ලොකු කෑලි තමයි මම එකතු කරගත්තේ. ඉතින් හැමදාම පොඩියට කපලානේ ඔයගලන් කැම කන්නේ. ඉතින් මම මේ කොත්තු එකට ටිකක් ලොකු කෑලි වලින් කපාගත්ත සීෆුඩ්. ඉතින් බලමු මේකේ කොහොමද රස මේ කොහොමද වෙනස කියලා. ඉතින් තව එකක් කියන්න ඕනේ. දැන් අපි වෙජිටබල් ටික කපා ගන්න හදන්නේ. හැබැයි මම මේ රොටි ගෝදම්බ රොටි අරගෙන තමයි හීනියට කපාගත්තේ. ඉතින් ඕගලන්ට පුළුවන් පරාට ටිකක් හරි ගන්න නැත්නම් ගෙදර හදා ගන්නත් පුළුවන්. හදාගෙන මේක සාමාන්‍යයෙන් පැය 6ක් විතර තියලා ඉවරලා හීනියට කපා ගන්න. මේ කොත්තු එක ඉතාමත් රසවත් විදිහට ඕගලන්ට හදා ගන්න පුළුවන්. ඉතින් පූජා මං ඉස්සල්ලාම ලුණු කපා ගන්නවා. ওই පැත්ත හරිද? දැන් ලුණු ටික කැපෙන්න ඕනේ. දැන් නිර්විණි බලාගෙන ඉන්න බෑ. වැඩේට බහින්න ඕනේ ඔන්න. අපි හීනියට දික් අතර කපා ගන්නවා. මේ නිල්මිණි කියන්නේ ගෘහණියක් නේ ඉතින් මේ උයන තියෙන දේවල් නම් අලුත් දෙයක් නෙවෙයි කියලා මම විශ්වාස කරනවා. හරි අපි කතා කරමු මේ කොහොමද ශ්වේතා? ශ්වේතා හොඳයි හොඳින් ඉන්නවා. මං එයාටත් කතා කරා එන්න කියලා. එයා බෑ කිව්වා. හරි ශ්වේතා නැති වුණාට ඔන්න කමක් නැහැ අපි ශ්වේතටත් හායි කියලා කියනවා. තුෂාරි ඉන්නවනේ තුෂාරි. හොඳ සපෝට් එකක් දෙයි කියලා මම හිතනවා. තුෂාරි ඇවිල්ලා ගෙදර එයා කේටරින් කරනත් එක්ක. ආහා. ඔව්. එහෙනම් ඔන්න හරිම කෙනාව තමයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ මයි කිචන් එකට. චෙෆ්. ඔව් දැන් අපි ලූණු ටික කපා ගත්තා. ඊට පස්සේ බෙල් පෙපර්. මම බෙල් පෙපර් මේ රෙසිපි එකට ඉතාමත් රසවත් ඒ වගේම තමයි ඒ වගේ පාට තියෙන හින්දා තමයි මම බෙල් පෙපර් ගත්තේ. ඉතින් ඕගලන්ට පුළුවන් සාමාන්‍ය මාළු මිරිස්, අමු මිරිස් ඒ වගේම දැන් තියෙනවනේ කොච්චි වර්ග තියෙනවනේ රතු පාට කොච්චි සුදු කොච්චි ඒ වගේ දේවල් එකතු කරගන්න. ඉතින් බෙල් පෙපර්ම හොයන්න එපා. ඕගලන්ට ඒ දේත් එක්කම මේ බෙල් පෙපර් දානට වඩා වැඩි රසයක් ගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට අපි ඇට ටික ඉවත් කරගන්න ඕනේ නේද? ඔව් ඇට ටික ඉවත් කරගන්න ඕනේ. සාමාන්‍ය මම ඕගලන්ට කියලා දීලා තියෙනවා. මේ ඇට ටික දැම්මොත් එහෙම ඒක රසය නැති වෙන පූජා. ඒකෙන් ද ඇට ඉවත් කරගන්න ඕනේ. හරි නේද? දැන් මේ කපන්න ඕනේ කියුබ්ස් විදියට. අපිට ඩයිස් කියලා කියන්නත් පුළුවන්. නැත්තම් කියුබ්ස් කියලා කියන් කියුබ් කිව්වම ටිකක් ලොකු එක. ඩයිස් කිව්වම කියුබ් එකේ පොඩි එකකට තමයි ඩයිස් කියන්නේ. ඒකෙන් ද ටිකක් කුඩාවට කැපුවම ටිකක් මේ වෙජිටබල්ස් හැම තැනම එකතු වෙලා පුදුම රසයක් දෙන්නේ. අනිවාර්යයෙන්ම හදන්න ඕනේ මේකේ රසය බලන්න. නිල්මිනේ ඉතාමත් රසයි. ඒ වගේම ඒක තමයි මම කිව්වේ අර වෙජිටබල්ස් උනත් පොඩියට කැපුවම මේ ඉතාමත් රසවත්ව කන්න පුළුවන්. ලොකු කෑලි ගත්තා. මම ඒක මේ සීෆුඩ් ටිකක් ලොකු කෑලි ගත්තා. වෙජිටබල්ස් ටික කුඩාවට කුඩා කොටු ආකාරයට තමයි කපන්නේ. මම පෙන්නන්නම් කොහොමද මේ කපන්නේ කියලා. හොඳයි. මේ විදිහට අපි දිගට කපා ගත්තා. ඊට පස්සේ අපි බෙහෙත්පරි කපා ගමු නිල්විනියක්. මේ විදිහට පූජා කුඩාවට කපා ගන්න ඕනේ. හොඳයි. මේ පැත්තෙත් වැඩේ හරි.
ඒ ගමම කියන්නක බලන්න මේ දවස්වල කලා ජීවිතේ මොනවද අලුත් විස්තර නිර්මිනියක් එක්ක මේ දවස් ටිකේම ගොඩක් ෂූටින් පෞගේ කාලවලල තිබුණු ප්‍රශ්නත් එක්ක පටන් ගත්තේ නෑනේ මං ආයි වැඩ කරන්න පටන් ගත්තා ඉතින් මම හැම එකටම යන්නේ ස්ක්‍රිප්ට් එක හොඳ නම් මම රැක් කරන් දැක් සිමන යනවා ඉතින් ටිකක් අර ටෙලි නාට්‍ය වලට මූලික තැන දෙනට වඩා මං චිත්‍රපටි වලට ගොඩක් මූලික තැන දුන්නා ඔබ ව්‍යාපාරික කාන්තාවක් අපි ඒ ගැනත් කියමු ඉතින් ටික විස්තරයක් මම රූපලාවන්‍ය ශිල්පිනියක් ඒ වගේ ඒක විතරක් නෙමෙයි අතර මම ගොඩක් ප්‍රොඩක්ට්ස් හැම දෙයක්ම කරනවා මම 92 ඉඳලා තමයි රූපලාවන්‍ය ශිල්පිනියක් හැටර වැඩ කරන්නේ මම පිටරට ගිහිල්ලා ප්‍රංශය වෙන රටවල ගිහින් ඉගෙන ගත්තා ඉතින් දැන් තාමත් මම සලෝන් එක කරනවා වැඩිපුරම මේ ස්කින් එකට තමයි මේ දැන් මගේ ගෙදර සලෝන් එක තියෙනවා ෂා ඔන්න නිල්මිනි අක්කගේ ෆෑන්ස්ලාට මම හිතන්නේ හොඳ පණිවිඩයක් කිව්වේ රයිට් හරි දැන් අපි කැරට් ගන්න ඕන කැරටොත් අපිට කපා ගන්න පුළුවන් දැන් කැරට් නැහැ කියලා ඕගලන් ඔත්තු එක හදන එක අතරින් එපා මොකද කැරට් නැති වුණත් මේ චීස් කොත්තු එක හදන්න පුළුවන් මොකද ඒක ඉතාමත් රසවත් එක් මේව එක එකතු කරගත්ත මේව කොත්තුවක් හින්දා ඉතින් අපි දැන් කැරට් ටිකත් අර කුඩා කොටු ආකාරයට තමයි පූජා කපා ගන්නෙ ප්‍රශ්න කීපයක් තියෙනවා මට මේ කෑම කොහමද රසයිද කියන්නකෝ බලන්න කියලා ඉතින් විශේෂයෙන්ම නිල්මිනි ගොඩාක්ම මයි කිචන් වලන හොඳ ප්‍රේක්ෂිකාවක්. ඒකින්ද අනිවාර්යෙන් උයන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නේද? අර ප්‍රොන්ස් එකක් හදුවනේ. ඕ. ඒක බල්ල තමයි මං ආස වුණේ. හා. ඒක බලලල පෑය දෙකක් ඇතුළත මං කොහොම හරි ඒක ස්වේතර හදලා දුන්නා. වාව්. ඒක තමයි නේද? අම්මා කෙනෙක්ගේ තියෙන විශ්වාසය, දැඩි විශ්වාසය. ඉතින් ඒක තමයි හැමතිස්සෙම කියන්නේ මයි කිචන් බලන්න හොඳ රෙසිපිස් තෝරගන්න. ඉතමත් රසවත්ව හරියාකාරව හදලා දෙන්න. ඉතින් මම හැමතිස්සෙම ඕගලන්ට කියන්නේ පූජා අපිට තියෙන දෙයක්, ගෙදර තියෙන දෙයකින් අපි ගන්න මම කියන ඕගලන්ට රෙසිපි එක සමහරක් වෙජිටබල්ස් ඒ නැති වුණොත් වෙන දේවල් වෙන වෙජිටබල්ස් අරගෙන මම කියන්නේ දැන් අපි බෙල් පෙපර් කියනවනම් මාළු මිරිස් ගන්න පුළුවන්, මිරිස් ගන්න පුළුවන් ඒ වගේ දේවල්. ලුණු කොළ නැත්නම් අපිට ලීක්ස් ගන්න පුළුවන්. ඒ වගේ දේවල් ගෙදර තියෙන දේවල් එකතු කරගෙන මේ රසවත් රෙසිපිස් හදා ගන්න පුළුවන්. ඉතින් දැන් අපි වැඩේ පටන් ගන්න හදන්නේ ඔව් අපි සුදු ලුණු ටිකක් චොප් කර ගන්න ඕනේ සාමාන්‍ය සුදු ලුණු මේස හැන්දක් විතර අපි එකතු කර ගන්න ඕනේ අපි සුදු ලුණු ටික එමනම් චොප් කරගමු මම මේක අන්තිමට එකතු කරගත්තේ මොකද මේ ටිකක් කියනකොට අපිට මේකේ ගුණේ වුණත් යන්න පුළුවන් නේ ඒකින්ද තමයි මම අන්තිමට මේක එකතු කරගන්නේ මේ විදිහට ඔලාවට අපි කපා ගන්න ඕනේ විශේෂ විශේෂයෙන් ඕගලන්ට සුදු ලුණු ටිකක් අරන් තියා ගන්න ඕන නම් සුදු ලුණු ටිකක් හොඳට සුද්ධ කරලා හොඳට හොදලා ඉවරලා වතුර බේරෙන්න තියලා ඉවරලා ටිකක් තෙල් අඩුකෝප්ප සාමාන්‍ය සුදු ලුණු ග්‍රෑම් 500කට තෙල් අඩුකෝප්ප පොල් තෙල් අඩුකෝප්ප භාගයක් නැත්නම් වෙජිටබල් අඩුකෝප්ප භාගයක් දාලා හොඳට බ්ලෙන්ඩ් කරගත්තොත් අපිට සතියක් විතර මේක අරන් තියා ගන්න පුළුවන්. හරි දැන් සුදු ලුණු ටිකත් අපි චොප් කරගත්තා. දැන් අපි ඔයිල් එකතු කරගන්නවා. අපි වොක් පෑන් එක ලිපේ තියලා තියෙන්නේ නේද චෙෆ්? ඔව්. මේ විදිහට අපිට පුළුවන් තෙල් ටිකක් එකතු කරගන්න. හොඳයි. තෙල් ටික රත් වෙනකන් අපි කතා කරමු මේ දැන් නිල්මිනි අක්කා සහ තුෂාරි ඔය දෙන්නා මේ දැන් අවුරුදු 15කට වැඩි කාලයක් මම හිතන්නේ හොඳම යාළුවෝ. මේ දෙන්නගේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක අවුරුදු 15කට වඩා වැඩි. ඉතින් කියන්නක බලන්න දෙන්න එකතු වුණාම දෙන්න මේ උයනකොට පියනකොට මොනවද වෙලා තියෙන අමතක නොවෙන සිදුවීම්? ගොඩක් උයනේවා කරනවා ඒ කියන්නේ මං කිය තුෂාරි ගොඩක් කේටින් වැඩ කරනවා තුෂාරි පෑ 24 ම උයන එකමයි කරන්නේ ගෙදර එයාගේ හස්බන්ඩ් ශක්තිදී ඒ එයා ෆ්ලයිට් එකේ ගියත් මම කෑම හදලා දෙන එයාට ගිනියන්නේ ඉතින් හොඳට උයන්න කරන්න පුළුවන් මේ
ගොඩක් දාන ගොඩක් දානේ කරනවා හැම වෙලේම පන්සලට. ඉතින් මේ මමත් එකතු වෙලා කෑම හදලා ගිහින් දෙනවා. අපි දෙන්න එකතු වෙලා උයනවා. ගෙදර ඔක්කොම එකට එකතු වෙලා කරනවා ඉතින්. ආ බොහොම සුන්දරයි. ඉතින් හරි. දැන් මොකද වෙන්නේ? දැන් අපි සීෆුඩ් ටික එකතු කරගමු. තෙල් ටික රත් වෙලා යන මේකත් ඔව්. ඉස්සරහට ගොඩක් තියෙනවා බලාගන්න පුළුවන් මම අන්තිමට කරා මේ නෑ මුලින්ම කරපු චිත්‍රපටයක් තියෙනවා මහාචාර්ය සුනිල් ආරියත්නන්ගේ චිත්‍රපටය ඒක බලාගන්න පුළුවන් තාත්තා කියලා චිත්‍රපටයක් කරා දඩුවීම කියලා කරා ඉතින් මේ චිත්‍රපටි තුනෙන් පළවෙනිින් මෙන්නේ මහාචාර්ය සුනිලාරත්නන් ෆිල්ම් එක. හොඳයි. ඉතින් මේ දැන් කැමති නැද්ද ශ්වේතව? දුවව? මේ ෆීල්ඩ් එකට දුව එනවට කැමති නැද්ද කොහොමද? මේ මගේ ෆීල්ඩ් එක. ඔව්. අපෝ මගේ මගේම කිසිම අගමැත්තක් නැහැ. මොකද කලාව කියන්නේ හරිම උතුම් දෙයක්. ඒක තේරුම් ගැනීම තමයි තියෙන ශක්තිය. මොකද අද මම නිල්මිණි තෙන්නකොන් හැටිට හරි මෙතන හිටගෙන ඉන්නේ. මගේ කලා ජීවිතේට මම ලබාගත්තේ වටිනාකම. ඉතින් මට දීපු වටිනාකම. ශ්වේතා ආවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි I think එච්චර කැමති නැහැ. එයා කැමති නැහැ. ඔව්. හොඳයි. ෂෙෆ් දැන් මොකද තාත්තා? තෙල් ටිකක් දාගමු. ඔව්. තෙල් ටිකක් දා. ඔව්. දැන් මේ විදිහට හොඳට බැඳිලා තියෙන්නේ. ගොඩක් බැඳිලත් නැහැ මේ සාමාන්‍ය විදිහට බැඳිලා තියෙන්නේ. මේවා ගින්දර අපිට හයි ප්‍රෙෂර් එකේ නම් විනාඩියක් බැඳුනත් ඇති. අපි දැන් එකතු කරගන්නවා බිත්තර. හරි. තුෂාරි අපි බිත්තර ටික එකතු කරගමු එහෙමනම්. මේ විදිහට බිත්තර එකතු කරගන්නවා. අපි හොඳින් කලවම් කරගන්න ඕනේ. පොඩ්ඩක් ට්‍රම්බල් කරගන්න ඕනේ. එතකොට තමයි මේකේ හොඳ ක්‍රීමි රසයක් එන්නේ. කොහෙන්ද මේ අයිඩියා එක ආවේ දැන් ෂෙෆ් සාමාන්‍යයෙන් අපි සීෆුඩ් මේෝ කොට්ටු එකක් කියන්නේ ටිකක් විශේෂ දෙයක් මේක ෂෙෆ් කිම රෙසිපි එකක්ද කියලා මම අහන්න කැමතියි මේකයි දැන් අපි එඩින්බරෝ මේ මයෝනීස් පාවිච්චි කරනකොට අපි මේ සාමාන්‍යයෙන් ওই විදිහේ වැඩ කරන්න පුළුවන් ඉතින් අනිවාර්යයෙන් මම දන්නවා ගෙදර ඔබත් මේ දේවල් කරනවා ඉතින් මතක තියාගන්න ඊසි චීසි ඒ වගේම එඩින්බරෝ මයෝ දාලා ඉතාමත් රසවත් මොකද චීස් කෑල්ලක් ගන්නකොට කොච්චර ගනන්ද අපිට මේ දේ ඉක්මනටම කරගන්න පුළුවන්. ගෙදර සියලු දෙනාටම එක විදියට රස බලන්න පුළුවන් පූජා. අනිවාර්යෙන්. හරි. ඉතින් ඒ වගේම ශරීරයට අහිතකර කිසිදු කෘතිම රසකාරකයක් අඩංගු කළා නැහැ එඩින්බරෝ නිෂ්පාදනයවල. ඉතින් කුඩා දරුවන්ට උනත් බයක් සැකක් නැතුව ඔන්න ගෘහණියන්ට කෑම වලට දාලා රස කරලා හදලා දෙන්න පුළුවන්. ඔව්. දැන් සුදු ලුණු ඉස්සෙල්ලා අපි එකතු කරගන්නවා. ඊට පස්සේ ලුණු, කැරට්, බෙල් පෙපර්, ඒ වෙජිටබල්ස් ටික එකතු කරගන්නවා. සුදු ලුණු දාගෙන චුට්ටක් කලවම් කරලා තමයි ඊතුරු වෙජිටබල්ස් ටික දාගන්නේ. දැන් ඉතාමත් ලස්සන වර්ණයකුත් ඇවිල්ලා තියෙනවා නේද මේ කැරට් සහ බෙල් පෙපර් මේ හැමදේමත් එක්ක හොඳ සුවඳකුත් එනවා මොකද මේ අපි චීස් කොත්තුවක් කිව්වට මේක ෆ්‍රෙෂ් කන්න ඕනේ මම අපි එවලෙම කන්න ඕනේ විනාඩි දෙකක් තුනක් පරක් වුණත් මේක ටිකක් රස අඩු වෙන්න පුළුවන් ඉතින් මොකද අර
mayonnaise edinburgh mayonnaise ekathu karama ikmanthama kana taramata thamai rasaya wedi e wage thamai gunayat wedi mataka thiya ganna ithin gedara deema ogalanta kottu ekak hada ganna puluwam ona den thamai den ara patte tharith danna den vegetables tika daagena godak toss karaganna e kala eka tiyennone kala combination eka tiyennone ඊට පස්සේ තමයි අපි එකතු කරගන්නේ right මොනවද අපි මොනවද එකතු කරන්න යන්නේ ඔව් අපි කිරි එකතු කරගන්නවා ඕගලන්ට පුළුවන් fresh milk එකතු කරගන්න මේ විදිහට fresh milk ඊට පස්සේ තමයි අපි එකතු කරන්නේ ලිප අඩුව තියාගන්න ගොඩක් අඩුව තියාගන්න ඕනේ මොකද fresh milk ටික කරවෙන්න දෙන්න එපා මොකද දැන් අපි එකතු කරගන්නවා මං කියන්නේ ඕගලන්ට මැජික් එක ඉතින් එඩින්බරෝ මේයොනෙස් මෙන්න මේක තමයි අපි අද කොත්තු එකට දාන්නේ මම kiri ekathu karagatta mokada meka ithamath thick e wage thama me squeeze bottle e hinda apita awashya pramaane pooja ekathu karaganna puluwa aniwaryen ithin ussasma jaathi antara tattwen nipadawana ratawal rashiyaka jana hada denu edinburgh mayonnaise mayonnaise ekak thamai me thiyene the best of mayo edinburgh mayonnaise me vidihata api ekathu karaganna one nil miniyak e edinburgh mayo ekak api ekathu karagamu neda aniwarya damma me vidihata මට පේනවා මේ තුෂාරි හිතේ හැටියට මේයොනීස් එකතු කර ගන්නවා. ගෙදර පාවිච්චි කරනවද කොහොමද මේ එඩින්බරෝ ප්‍රොඩක්ට් එක නම් කියමුකෝ බලන්න මට නෙල් මිනිහක් අරන් ඉස්සර කිව්වා ගෙදර පාවිච්චි කරනවා කියලා තුෂාරි. මොනවද ගෙදර යූස් කරන එඩින්බරෝ ප්‍රොඩක්ට් යූස් කරනවද කොහොමද මේ දේවල් දාලා කැම රස කරගන්නේ? ඒගොල්ලන්ගේ සෝස් යූස් කරනවා. ටොමැටෝ සෝස් එක එක ගොඩක් කරලා මම ගන්නවා. අහහ ඒ ප්‍රොඩක්ට් හුඟක් කරලා පාවිච්චි වෙනවා. අහහ බොහොම හොඳයි. හරි. හරි දැන් අපි ගම්මිරිස් ටිකක් කැබිල් ගම්මිරිස් ගොඩක් දාගන්න ඒක මතක තියාගන්න අපි කැලිමිරිස් ගම්මිරිස් උනත් ගොඩක් දාගන්න එපා මොකද මේක චීස් කොත්තුවක් ගෙදර පොඩි එකක් කෙනා ගිනන් ඕන කෙනෙක්ට රස බලන්න පුළුවන් දෙයක් ඊට පස්සේ ලුණු රසානුව ලුණු අපි එකතු කරගන්න අපි ගම්මිරිස් එකතු කරගත්තා ඊළඟට සීනි සීනි ටිකක් කිරිත් එක්ක කැරමල් වෙනකොට ඉතාමත් රසයක් එන්නේ ඉතින් බලන්න කොහොමද කියලා මෙන්න මේ වගේ චූටි චූටි දේවල් තමයි ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ. ඕගොල්ලෝ දැනගෙන හිටියද මේ චීස් කොත්තු එක වඩාත් රස ගන්නවන්න මේ පුළුවන් සීනි ටිකක් දාලා කියලා නෑ නේද? ඉතින් මේව තමයි අපේ චෙෆ් මේ ඉතමත් මාදරෙන් ගෘහණියන්ට කියලා දෙන චූටි චූටි ටිප්ස් නේද? ඉතමත් වටිනා කියන ටිප්ස්. පූජා, දැන් තමයි අපි ෆිෂ් සෝස් දාන්නේ. ෆිෂ් සෝස් ටිකක් එකතු කරගන්න එඩින්බරෝ ෆිෂ් සෝස්. ඉතින් ඉතමත් සුවඳක්. ඒ වගේම තමයි සීෆුඩ් වලට නැතිවම බැරි දෙයක්. ඕගොල්ලන් සාමාන්‍ය මාළු මිරිසට හැදුවත් මතක තියාගන්න මේ එඩින්බරෝ ෆිෂ් සෝස් ටිකක් දාලා බලන්න කොහොමද රස කියලා පුදුම වෙනසක් තියෙන්නේ. ඉතින් අපි මේකට දාමු. අපි ගොඩක් එකතු කරගන්න එපා. සාමාන්‍යයෙන් මේ විදිහට මේ සෑහෙන්දක් විතර එකතු කරගත්තම ගොඩක් එඩින්බරෝ ෆිෂ් සෝස් එක ගැනත් අපි කතා කරන්න ඕනේ මාළු රසින් රස මාළු. ඉතින් මේ මස් මාංශ නැතුව ආහාර රස කරගන්න පුළුවන් ඔන්න එඩින්බරෝ ෆිෂ් සෝස් ටිකක් දාගත්තොත්. හරි පූජා. දැන් අපි කිරි ඔක්කොම එකතු කරා, කිරි එකතු කරා, මේව එකතු කරා. දැන් තමයි මේ රොටි ටික එකතු කරන්නේ. ඉතින් මම ඕගලන්ට කියලා තියෙනවා ගෝදම්බු රොටි ගන්න නැත්නම් පරාට ගන්න සාමාන්‍යයෙන් ඉතුරු වුණොත් ෆ්‍රිජ් එකේ තියලි වල උදේට කපලා මේ වගේ දෙයක් හදලා ඉතමත් රසවත් නේද? ගෙදරදී සියලු පවුලේ කට්ටියත් එක්ක රස බලන්න පුළුවන්. ඉතින් නිල්මිනි දැන් අපි වැඩේ පටන් ගමු. අපි එහෙමනම් මේ රොටි සීන කපාගත් රොටි කැලි ටික එකතු කරගන්න පුළුවන් අපිට නේද? right ලිප අඩු කරගන්න ඕනේ ලිප වැඩි තියාගන්න එපා දැන් මේක මේ විදිහට කලවම් කරගන්න ඕනේ හරීම මේ චීසි ලුක් එකක් තියනවා කියලා කියන්න ඕනේ නේද ෂේ ඔව් මේ සාමාන්‍යයෙන් අපි කිරි ගත්තොත් එහෙම ඉතින් කිරි අවසානයේදී අපිට දැන් කිරි වලින්මනේ චීස් හැම දෙයක්ම හදන්නේ ඉතින් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ එඩින්බරෝ මේයොනීස් එක තියෙන හින්දා වෙනස් රසයක් ඔබ කාපු නැති රසයක් අද රස විඳින්න මේ එඩින්බරෝ නිෂ්පාදනත් එක්ක ඉතාමත් රසයි අනිවාර්යෙන් ඉතින් මේ එඩින්බරෝ කියන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 ආහාර නිෂ්පාදන ආයතනය තමයි එඩින්බරෝ කියන්නේ ඉතින් රසට ගුණට අධිපති ඔගොල්ලෝ හදන හැම කෑමකටම මේ එඩින්බරෝ නිෂ්පාදනයෙන් පෙළක් තියනවානේ ටික ටික දාලා ට්‍රයි කරලා බලන්න හැම ජාතියෙන්ම කොහොමද රස වෙනස් වෙන්නේ කියලා ඉතින් රස වැඩි වෙනවා මිසක් රසේ අඩුවක් නම් වෙන්නේ නැහැ හොඳයි ඔය පැත්තේ මොකද වෙන්නේ නිල්මිනියක්ගේ ගෙදර හැදුවා කිව්ව මේ සීෆුඩ් කොත්තු එකයි මේකයි වෙනස්ද
වෙනසක් තියනවද? වෙනසක් තියනවා. මානිස් දැම්මනේ. ආහ්. ඒ වෙනස තියනවා. ඒ වෙනස තියනවා නේද? right. මම ඉතින් මේ chef මම ටිකක් කෑලි මිරිස් එහෙම දානවා. මගේ දුව මේ දැවිල්ලට කැමති ඒක නිසා. ඒක තමයි වෙනස. ඔබට කෑලි මිරිස් ටිකක් දාන්න ඕන නම් ඒ වගේම chili paste ටිකක් දාන්න ඕන නම් මතක තියාගන්න ඉදිඹුරෝ chili paste ම පාවිච්චි කරන්න. ඉතින් ඒ වගේ දෙයක් දාන්න රසය වෙනස් කරගන්න පුළුවන්. නමුත් මම දැන් ඕගලන්ට මේ විදිහට කියලා දුන්නේ ඕගලන්ට පුළුවන් දැන් තීරණය කරන්න තව මොනවද දාන්න අවශ්‍ය කියලා. නේද පූජා? අනිවාර්යෙන්ම. ඉතින් දැන් වැඩේ ඉවරයි. මම හැබැයි රස බලන්න ඕනේ. මම රස බලලා තමයි කියන්නේ කොහොමද රස. ඉස්සෙල්ලාම රස බලන්නේ. ඔව්. chef හරිම නරකයි අපිට පෙන්න රස බලන්න. මොකද රසයක් තියෙන්නේ. නිල් මිනියක්ගේ. කොහොමද රස? හරි මං හිතන්නේ මේ ඇක්ෂන් එකෙන් අපි දන්නවා රස නියමයි කියලා. අපි අන්තිමේදී රස බලන්න ඉතුරු කරගමු. දැන් මොකද අපි කරන්නේ අනේෂ්? හරි දැන් ඔන්න මේ අර පැත්තෙත් හරියටම ලෑස්ති කරගන්න ඕනේ. ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙනවද කියලා බලන්න ඕනේ. විශේෂයෙන් මතක තියාගන්න මම ඕගලන්ට කිව්වයි තමත් රසවත් බනනා හනි ස්මූති එකක් තමයි හදන්න කියලා දෙන්නේ. ඉතින් මේ රෙසිපි එක දෙවෙනි රෙසිපි එක ලියාගන්න මයි කිචන් බුක් එකේ මේ දෙවෙනි රෙසිපි එක ලියාගන්න. මම ඒකට එකතු කරගන්නවා කෙහෙල්ගිරි ආනමාලු ඒ වගේම මී කිරි මී පැණි දෙහි අයිස් කැට ওই ටික තමයි මම එකතු කරගන්නේ. අයිස් කැට අවශ්‍ය නැත්නම් ඔයාලා අයිස් කැට ගන්න එපා. දෙහි අවශ්‍ය නැත්නම් දෙහි ගන්නත් එපා. අනිත් ටික අනිවාර්යයෙන්ම ස්මූති එකට තිබිය යුතුයි. තමත් රසවත් ස්මූති එකක් මම බනානා කිව්වට ඕගලන්ට පුළුවන් මැංගෝ ඒ වගේම ඕගලන්ට ගන්න පුළුවන් පළතුරු ඒ කියන්නේ මේ පයිනැපල් ඒ වගේ දේවල් එකතු කරලා මේ ස්මූති එක රසවත්ව හදා ගන්න පුළුවන්. ඉතින් මේක අමුතුම ඇඟට ශක්තිය දෙන ස්මූති එකක්. මොකද ක්‍රීඩා කරනකොට සාමාන්‍යයෙන් මේ ක්‍රීඩකෙට ওই ස්මූති වගේ දේවල් ගොඩාක්ම හොඳයි. ඒකින්ද මතක තියාගන්න ස්මූති කියන දේ තාමත් ඇඟට ශක්තිමත් දෙයක්. ඉතින් ওই පැත්තට විශේෂයි. මොකද මේ නේද රූපය හැම දෙයක්ම තියාගන්න හොඳ දේවල් අපි ආහාරයට ගන්න ඕනේ. ඒකින්ද තමයි මයි කිචන් තුලින් හැමදාම ඔයගලන්ට අලුත් දේවල් කියලා දෙන්නේ. එහෙම නේ පූජා? අනිවාර්යෙන්ම. කවුද අකමැති රසම රස සීෆුඩ් මේ කොටු එකක් කාලා රසම රස බනාන හනි ස්මූති එකක් රස විඳින්න? ඔගලත් ආසයි නේද? හරි එහෙමනම්දැන් අපි ඊට පස්සේ අයිස් ටික එකතු කර ගන්නවා. අපි බ්ලෙන්ඩර් ජාරයකට අයිස් කර ටිකක් එකතු කර ගන්න ඕනේ. අයිස් කර ටික චෙස් මේ පැත්තෙන් එකතු කරනකන් මට දැන් මෙහෙම ප්‍රශ්නයක් අහන්න හිතෙනවා නිල්මිනියක්ගෙන්. නිල්මිනියක්ගේ කොහොමද ඔච්චර ලස්සනට රූපේ මේන්ටේන් කරගන්නේ? ස්මූති තමයි. නෑ නෑ රූපේ ලස්සන තියාගන්න මේව ගොඩක් ප්‍රයෝජන වෙනවා. අපි කන කෑම හැම දෙයක්ම පළමුව හදවත පිරිසිදු වෙන්න ඕන. හැබැයි ස්මූදි වගේ දෙයක් ගත්තම පළතුරු කොහොමත් අපේ ස්කින් එකට ගොඩක් හොඳයි.
මේ නිරෝගී සම්පatti නේ chef අනිවාර්යයෙන් ගොඩක් නිරෝගී සම්පatti තියාගන්න මම ස්මූදි හැමදාම හදනවා ඩේලි හදනවා මගේ දුවට දෙන්න ඕන නිසා මම හිතන්නේ තුෂාරිටත් දෙයක් කියන්න තියෙනවා ඒ ගැන නිල්මිනි ගෙදර ගියොත් ඕන වෙලාවක ස්මූදි දානවා කිව්වත් හදලා තියෙනවා එහෙම නැත්නම් රෑට හවස වෙලා ගියොත් කෝපි තේ හැමන්ද තේ හදන්න ආස නැද්ද කොහෙද ඕන වෙලාවක කෝපි බොමුද කියලා අහන්න මොකද විශේෂයෙන්ම මතක තියාගන්න ඕන අපි ස්මූති එකක් හදනකොට ඔගලන් හිතන ඇති රුපියල් 600ක් 700ක් යනවා කියලා නෑ ගෙදර දැන් කෙහෙල් කෙනෙක් ඉදිනොත් මුළු කෙහෙල් කරම කන්න බෑනේ මේ වගේ දේවල් හදලා ළමයින්ට දැන් අසල්වැසියන්ට දෙන්න දුන්නම එතකොට බලන්න කීයද කියලා රුපියල් 20ක් 30ක්වත් ගිහිල්ලා නෑ මොකද ගම්පලාත් වල මේ මේ කිරි ඒ හැම දෙයක්ම තියෙනවනේ දැන් මෙහෙ ගත්තොත් එම රුපියල් 600ක් 700ක් විතර වෙනවනේ ගෙදරදීම හදන්න ඒක තමයි මයි කිචන් වෙනස නේද පූජා අනිවාර්යෙන්ම හරි දැන් මම ලයිම් ටිකක් එකතු කරගන්නවා ගොඩක් එකතු කරගන්නේ නැහැ බින්දු කීපයක් එකතු කරගන්නවා දැන් අපි මේක බීට් කරගන්න තමයි සූදානම් වෙන්නේ හැබැයි බීට් කරගන්න ඉස්සෙල්ලා දැන් මම අයිස් ටික දැම්මා මේ කිරි ටික එකතු කරගත්තා තව මේ පැණි අපි ආනමලු කෙසල් තව මේ කිරි මේ හැම දෙයක්ම එකතු කරගෙන තියෙන්නේ තව වැඩක් කරනවා බ්ලෙන්ඩ් කරන්න ඉස්සෙල්ලා දැන් අයිසුත් දාගෙන තියෙන්නේ මේකත් හොඳට බලා ගන්න ලුණු තේ හැඳි කාලයි සීනි මේස හැඳක් අරගෙන හොඳට කලවම් කරගන්න කලවම් කරගෙන ඉවරලා සාමාන්‍ය DC එකට නැත්තම් ඕගලන් රාත්‍රී ආහාරයට ගන්න දවල් ආහාරයට ගන්න ප්ලේට් එකකට ගන්න අරගෙන ඉල්ලලා චුට්ටක් පතුර ගන්න ඊට පස්සේ මම අර ස්මූති එකට මිරිකගත්ත ලයිම් කෑල්ල තියෙනවනේ රස බලන්න හැදුවත් පූජර නම් රස බලන්න වෙන්නේ නැහැ. ඉතින් මොකද මං නිල්මිණිගේ පැත්තට ගියාම මේ පැත්තේ තමයි අපි රස බලන්නේ. එහෙම නේද? ඉතින් අපි බලමු කොහොමද ස්මූති එකේ රස කියලා. හරි. දැන් ස්මූති එක හදලා ඉවරයි. ඉතින් ඉතමත් රසවත් ස්මූති එකක් තමයි පූජා දැන් හැදුවේ. ඉතින් කතා කරන්න ඕනේ මතක් කරන්න ඕනේ අපි එඩින්බරෝ ගැන රසට ගුණට අධිපති එඩින්බරෝ නිෂ්පාදනයන් අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්න. ඉතින් අද අපි යූස් කරා එඩින්බරෝ ප්‍රොඩක්ට්ස් තුනක්. ඒ තමයි එඩින්බරෝ ෆිෂ් සෝස්, එඩින්බරෝ සෝයා සෝස් ඒ වගේම එඩින්බරෝ මෙයොනීස්. ඉතින් chef දැන් තමයි හොඳම වෙලාව. හොඳ සුවඳක් එනවා. එහෙම නේද? අනිවාර්යෙන් සුවඳ නැති වෙන්නේ ඉස්සෙල්ලා අපි එහා පැත්තේ කිචන් එකට යන්න ඕනේ. අනිවාර්යෙන්ම ඊට කලින් ඕගලන්ට කියන්න ඕනේ මේ තියන්නේ අපි හදපු රසම රස සීෆුඩ් මේයෝ කොටු එක සහ බනානා හනි ස්මූති එක.
දැන් මං ඉස්සලා කිව්ව වගේම දැන් තමයි හොඳම වෙලාව දැන් තමයි රස බලන වෙලාව එහෙමනම් ඉල්මිනියක් අපි එන්න දෙගලගේ කිචන් එකට chef යමුද යා හරි මගේ අතේ රසම රස බනානස් හනි ස්මූති එකක් තියෙනවා chef ගේ අතේ රසම රස seafood meal කොත්තු එකක් තියෙනවා දැන් වැඩේ ජෙනීට බාරයි ජෙනී chef ට රස බලන්න දෙමු ඒ මම බලනවා මොකද අපිට කාන්තාවන්ට අලුත් දේවල් ඉගෙන ගන්න එක හොඳයි මොකද කාන්තාවනේ මේ ගෙදර කෑම හදන්නේ අනිවාර්යයෙන් ඉතින් ඒක නිසා මේ chef මේ කරන සේවය අපි ගොඩක් අගය කරන ඒ වගේම සිරසටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ මොකද දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ඒක නිසා ඒක ගොඩක් වටිනවා එඩින්බරේකටත් අපි ගොඩක් ස්තුති කරනවා. හොඳයි. බොහොම ස්තුතියි අපේ මයි කිචන් ප්‍රෝග්‍රෑම් එක ලස්සන කරන්න ආවට ඒ වගේම කිෂාරියක් කි මොනවද කියන්නේ? බලන්න ප්‍රෝග්‍රෑම් එක ගැන චූටි විස්තර. හරිම ෂෝක් ප්‍රෝග්‍රෑම් එක. මට හරි සතුටුයි මොකද මං කෑම හදන්න කැමති කෙනෙක්. ඉතින් chef කෙන් අපි නොදන්න ගොඩක් දේවල් පුංචි පුංචි දේවල් ඉගෙන ගන්න පුළුවන්. හරිම සතුටුයි එන්න ලැබුණ එක ගැන. හොඳයි. ගොඩක් ස්තුතියි. ඉතින් ඒ වගේම ඉස්සරහටත් අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවත් එක්කම ඔයගලන්ට එඩින්බරෝ වෙතින් ටැගි පාස්වර්ඩ් දෙකක් තියෙනවා දෙන්නටම. මේ පැණි දාලානේ පොඩි ළමයින්ට හොඳයි ගොඩක් මම විශ්වාස කරන්නේ නම් දුවට ශ්වේතට හදලා දෙයි කියලා අනිවාර්යයෙන්ම හරි ඔයගලන් ගෙදරින්ට හදලා දෙන්න මේකත් මේ විදිහටම රසක් තියෙනවා හොඳ රසක් මොකද ඉන්ග්‍රීඩියන්ට්ස් අපි හරියට දැම්මොත් මතක තියාගන්න ඕගලුනොත් ඉන්ග්‍රීඩියන්ට්ස් අපි හරියට දැම්මොත් ඒ රස හරියාකාර වෙනවා වරද්ද ගන්න එපා අපි බනානා ෆ්ලේවර්ස් විතර බනානා විතරක් වෙනස් කරගන්න ඒ රසවල් තමයි එන්නේ පුදුම රසක් තියෙන්නේ ඇත්තටම මට හරිම සතුටුයි මේ රස ඒ විදිහටම තියෙන හින්දා. නෑ තව එකක් දැන් මේ ස්මූදි එකට අපි මේ මොනවාද ලුණු ලුණු සුග දැම්මනේ ස්ට්‍රෝ එකෙන් බිල වැඩක් නෑනේ. ඔව්. අනිවාර්යයෙන්ම. ඉතින් මේ ස්මූදි එකක් බොනකොට ගොඩක්ම ස්ට්‍රෝ එකෙන් බොන්න එපා. අර ෆ්ලේවර්ස් දැම්මේ මම ඒකයි ලුණු සීනි එකතු කරලා දෙහි උෂත් එක්ක කලවම් කරලා ග්ලාස් එකකට ගාර්නිෂ් එකක් වශයෙන්ම ඒක දිවේ ගෑවෙනකොට අමුතු රසයක් එනවා. අනිවාර්යයෙන්ම රසයි. හරි ඉතින් නිල්මිනියක්ගේ ගොඩක් ස්තුතියි ඔයාලට අපේ ප්‍රෝග්‍රෑම් එක ලස්සන කරන්න අද අපිත් එක්ක එකතු වුණාට ඒ වගේම තුෂාරියක්ගේ ගොඩක් ස්තුතියි නිල්මිනියක්ත් එක්ක හරි හරියට මයි කිචන් එකේ කැම යන්න ආවට එමනම් වැඩසටහන අපිට අවසන් කරන්න කාලය ලැබිලා තියෙන්නේ ඊට කලින් එඩින්බරෝ නිෂ්පාදනයන් ගැන මතක් කරන්න ඕනේ රසට ගුණට අධිපති අවුරුදු 50කට ආසන්න කාලයක් තත්ත්වයෙන් උසස් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් පිදුම් ලැබූ ශ්‍රී ලංකාවේ අංක 1 ආහාර නිෂ්පාදන ආයතනය තමයි එඩින්බරෝ කියන්නේ ඉතින් එඩින්බරෝ දිගින් දිගටම අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉඳී කියලා අපි විශ්වාස කරනවා ඉතින් ආදරෙන් මතක් කරනවා වුණත් ඒ වගේම ආනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා නිල්මිනියක්ගේ ගොඩක් ස්තුතියි ආවට මයි කිචන් ප්‍රෝග්‍රෑම් එකට ඒ වගේම තුෂාරිය ඔබටත් ගොඩක් ස්තුතියි හැමදාම වගේ අපිට රස රහස් කියාදෙන රස රහස් බෙදන අලුත් රෙසිපි සමීප කරන chef
Rukshan ini, obat berdarah itu tuh, chef. Label sate, tapi resep ini dekat karangan ini, aneh ya? Aneh banget. Hande, itu chef Jenny, obat baby mas itu tuh, mantep ya? Emana, ada tuh yang ngekhal velav, avila tiennye. Karena kalau cewek ngono tiennya mana? Evna itu curi peran dua kue nang mangga deh. Label senisur ada, hari itu mau sah terai tiennya, mana kita ogolang gyalin deh tienno. Rasa mau rasa resep ini dekat karangan ini, mana? Ada tuh, gini nang, bye. சிரச TV YouTube நாளிக்காவட்ட அதம பிவிசென்ன, சப்ஸ்கரைப் கரான்ன.